study work visa එකත් අවසන් වුණාට පස්සේ ඔන්න turning point එකක් එනවා ඔයාලා දිගටම UK වල ඉඳලා settle වෙනවද එහෙමත් නැත්නම් ආපහු යනවද කියන එක. ඉතින් ඔයාගේ අදහස UK වල settle වෙන නම් ඊළඟ step එක තමයි skilled work visa එක. ඉතින් ඒ visa එක ගැනත් විස්තර ටිකක් මම මේ video එකේ දාලා තියෙනවා. මේ skilled work visa එක අවුරුදු 5ක් දක්වා වළංගුයි. ඉතින් මේක point based system එකකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔයාට මම කලිනුත් කිව්වා මතක ඇති student visa එකත් point based system එකට අනුව ක්‍රියාත්මක වෙන visa එකක්. හැබැයි skilled worker visa එකේ නම් point based system එක ක්‍රියාත්මක වෙන හැටි student visa එකට වැඩිය ටිකක් සංකීර්ණයි. ඉතින් මේකෙදිත් ඔයාට apply කිරීම සඳහා සුදුසුකම් ලබන්න නම් points 70ක් ලබා ගන්න ඕනේ. මම මෙතන පෙන්වලා තියෙන්නේ UK skilled worker visa එකට අදාළ point table එක. ඉතින් මෙතන ඔයාට පේනවා ඇති points හම්බෙන requirements කිහිපයක් තියෙනවා. එතනින් තුනක් විතරක් මම වෙනම රතු පාටින් කොටු කරලා තියෙනවා. ඉතින් එතන තියෙන points තුන ඔයා අනිවාර්යෙන් ලකුණු ලබා ගන්න ඕනේ points. මෙතන පළවෙනි එක තමයි job offer එකක් approved sponsor කෙනෙක්ගෙන් ලබා ගන්න එක. ඒක වෙනුවෙන් ඔයාට points 20ක් ලැබෙනවා. ඒ වගේම දෙවෙනි එක තමයි ඔයාට අදාළ job එකේ යෙදෙන්න තරම් අවශ්‍ය skills තියෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ appropriate skill level එකට ඔයා ළඟා වෙලා තියෙනවා කියන එක. මේ සඳහාත් ඔයාට points 20ක් හම්බ වෙනවා. තුන්වෙනි requirement එක තමයි ඔයාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව. මේකට හම්බ වෙනවා points 10ක්. හැබැයි මෙතන මම මේක කොටු කරලා වෙනම දක්වලා තියෙන වෙනම හේතුවක් තියෙනවා. ඒක තමයි ඔයාට මෙන්න මේ points 3 tradable points විදිහට ගන්න බෑ. ඒ කියන්නේ මේවා වෙනුවට වෙනත් points වලින් ඔයාට ලකුණු ආදේශ කරන්න බෑ. මේ තුන අනිවාර්යයෙන්ම ඔයාට තියෙන්න ඕනේ. ඉතින් ඒ සාධක තුන සඳහාම ලකුණු 50ක් ලබා ගන්න ඔයාට පුළුවන්. මේවා non tradable points විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් ඒ තුන හැරුණාම ඉතුරු තියෙන ඒවා ඔයාට tradable points විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තව ලකුණු 20ක් හොයාගත්තොතින් ඔයාට ලකුණු 70 සම්පූර්ණ වෙලා skilled worker visa එකට අයදුම් කරන්න සුදුසුකම ලැබෙනවා. Points table එකේ තිබුණට වැඩිය පැහැදිලිව main requirements තුන මම මෙතන ඔන්න ඔයාලට වෙනම පෙන්වලා තියෙනවා. පළවෙනි එක job offer එකක් approved sponsor කෙනෙක්ගෙන් තියෙන එක සහ දෙවෙනි එක තමයි ඔයාට appropriate skill level එකක් තිබීම. තුන්වෙනි එක විදිහට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාවක් තිබීම. ඉතින් මේ visa එක apply කරනකොට මතක තියාගන්න මේ තුන ඔයාට අනිවාර්ය සුදුසුකම් වෙනවා කියන එක. ඉතින් මේ point based system එක ගැනත් ඔයාලට යමක් කියන්න ඕනේ. ඒක තවදුරටත් වෙනස් වීම වලට ලක්වීමට නියමිතයි. ඒ කියන්නේ point based system එක තවමත් develop වෙමින් පවතිනවා. ඉතින් ඒ අනුව ඒකට තවත් requirements ඉදිරියේදී එකතු කරන්න UK government එක බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒවට ඔයාගේ වයස, එතකොට UK education qualifications තියනවාද කියන එක වගේ සාධකත් එකතු වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ point based system එක සහ skilled migration එකට අවශ්‍ය skill shortages ගැන analyze කරන්නේ migration advisory committee එක. ඉතින් ඒගොල්ලෝ තමයි skill shortages තියෙන්නේ UK වල කොයි පළාත්වල කියන එක ඇනලයිස් කරලා ඒවට අදාළ වෙන විදිහට point based system එකට extra points add කරලා ඒ අවශ්‍ය පළාත්වල skill shortage එක මඟහරව ගන්න skilled workers ලව වෙනත් රටවලින් ඉක්මනින් ගෙන්න ගන්න කටයුතු කරන්නේ. දැනට පවතින නීතිය අනුව නම් skilled workers ලට UK වලට එනකොට තමන්ගේ dependents ලවත් එක්ක යන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ skilled worker category එක තවත් කොටස් වලට බෙදෙනවා. ඒකෙන් එක කොටසක් තමයි highly skilled workers ලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ අදාළ points ප්‍රමාණය ලබා ගන්න හැකියාව තියෙනවා නම් reputed company එකකින් එයාලව endorse කරන්නත් කැමති නම් job offer එකක් නැතුව වුණත් UK වලට ඇතුල් වෙන්න. ඇත්තටම මේ ක්‍රමය හදලා තියෙන්නේ STEM background එකක් සහිත skilled workers ලව UK වෙත ගෙන්න ගන්න පහසු වෙන්න. ඒ වගේම තමයි low skilled workers ලා සඳහා නම් දැනට UK වල නිශ්චිත පාත්වේ එකක් නැහැ. ඇත්තටම UK වලින් කැමති නැහැ low skilled workers ලා දැනට විශාල වශයෙන් ගෙන්න ගන්න. ඒ වගේම seasonal workers ලා වෙනුවෙන් දැනට තියෙන pilot programs ඒගොල්ල තවදුරටත් පුළුල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ skilled worker visa එකේ ප්‍රධාන සාධකයක් තමයි UK වල තියෙන skill shortage list එක. ඒක ඇත්තටම අනිත් රටවල් වලට සාපේක්ෂව ගොඩක්ම විශාල සහ ගොඩක්ම specified list එකක් නොවුනත් මම මෙතන skill shortage list එකේ images කිහිපයක් දාන්නම් ඔයාලට එතකොට අදහසක් ගන්න හැකියාව තියෙනවා මොනවාගේ occupations වලටද UK වල skill shortage එකක් තියෙන්නේ කියන එක.